ਹੁੰਦਾ ਸਿਰ ਦੇ ਨਾਮ ਸਤਿਕਾਰਿਆ ਪਤਨ ਸਦਾ ਬੁੱਧੀ ਸੰਪੰਨ ਆਸਨਾਵੰਤ ਪਿੰਨਤੁਨੇ ਪਿੰਨਤੇਨੇ ਅੰਦਮੇ ਪਿੰਨਤੁਨ ਮਹਾ ਦਾਨਯ ਪੂਜਾ ਕਰਗੱਤ ਅਤੀਤੇ ਸਿਟਿਆ ਉਤੁਮ ਭਾਗਤੁਨ ਵਹਾਂਸੇ ਅਤੁਲ ਸਾਰਿਪੁੱਤ ਮੰਗਲਾਨ ਮਹਾਕਾਸ਼ਪ ਆਨੰਦ ਨੰਦ ਰਾਹੁਲ ਅਨਾਂਦੀ ਇੱਦਾਂ ਅੜ ਸਿਟਿਆ ਉੱਤਮਿਆਂ ਵਹਾਂਸੇਲਾਟਤ ਵਰਤਮਾਨ ਅੜ ਸਿਨ ਉੱਤਮਿਆਂ ਵਹਾਂਸੇਲਾਟਤ ਅਨਾਗਤ ਅੜ ਸਿਨ ਉੱਤਮਿਆਂ ਵਹਾਂਸੇਲਾਤ ਕੇਨ ਮੇ ਤ੍ਰੈਕਾਲਿਕ ਸੰਘ ਰਤਨੇਟ ਮਹਾ ਦਾਨਯ ਪੂਜਾ ਕਰਗਨ ਇਤਾ ਸਤੁਰਸ਼ਿਤ ਯੁਕਤੋ ਤੈਂਪਤ ਵੇਲਾ ਸਿਟਿੰਨੇ මේ දානේ ආනිසංස දැනගෙන තවත් මේ දානේ ශක්තිමත් කරගන්න. ඉතින් එමනම් මේ වගේ දානය පූජා කරගත්තාම ප්‍රධාන වශයෙන් අපිට ලැබෙන ආනිසංස කීපයක් තියෙනවා. හැබැයි භාගතුන් වහන්සේ තරම් අපිට ආනිසංස දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. භාගතුන් වහන්සේ කාර්තාවක දේශනා කරනවා මන් තරම් මහන්නේ මේ දානේ ආනිසංස දන්නවා නම් මේ දානේ දෙන්න මිනිස්සු පොර කනවා කියන කාරණාව. තේනසා පින්නතුනි අද කල්පනා කරගන්න මහා ඒ උතුම් පින්කමක් තමයි සිද්ධ කරගත්තේ කියන කාරණාව. ඒ වගේ උතුම් වූ පින්කමක් සිද්ධ කරගත්තා. කල්ප ලක්ෂ ගානක් ගියත් මේ දානේ ආනිසංස කියානිම කරන්න බෑ, ඉවර වෙන්නෙත් නෑ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දානය පූජා කරගත්තා. ඒ කියන්නේ ආයු වර්ණ සැප බල පටිභාන කියන ශක්තියෙන් තමන්ට ලැබෙන දුන්නෙත් ඒ දේවල් ලැබෙන්නෙත් ඒ දේවල්. දුන්නේ ටික දවසකට ලැබෙන්නේ කල්ප ගානකට. ඉතින් ඒකයි මේකේ තියෙන වෙනස තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි පිනෙත් විපාකේ විදියයි පවත් විපාකේ පව කරන්නේ එකපාරක් වුණාට කල්ප ගානක් එක විඳිනවා. ඒ වගේම පින කරන්නේත් එකපාරක් වුණාට කල්ප ගානක් විඳිනවා. ඉතින් මෙන්න මේ දෙකේ තියෙන ස්වභාවය එහෙමයි. ඉතින් ඒ නිසා මේ පින තුන් කල්පනා කරගන්න හොඳයි. ඉතින් අද ජීවිතේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ බුද්ධෝත්පාද කාලයක් ලබාගත් වෙලාවේ උතුම් වූ පින්කමක් සිදු කරගත්තා කියන කාරණාව. ඒ වගේම තමන්ගේ තියෙනා වූ තණ්හාව, අපි මේ සතරට බෙදලා තියෙනා වූ කාරණාව වෙන තණ්හාව අවිද්‍යාව කියන්නේ. ඉතින් යන්නේ තණ්හාව අවිද්‍යාව අපිට දුරු කරගන්න පුළුවන් කමක් තියෙනවා යම් විදිහකට හරි මේ වගේ පින්කම් සිදු කරනකොට. කොහොමනත් අතහැරීමනේ සිද්ධ වෙන්නේ හැමතැනම. අතහැරීම සිද්ධ වෙනවා කියලා කියන්නේ අපේ නිවනට ඒ උපකාර බවට පත් වෙනවා. ඒ වගේම තමන් මේ විදිහට දම්පැන් පූජා කරනකොට තමන්ගේ නමින් මිය පරලෝගිය ඥාතෙන් ඉන්න කල්ප ගණන් අපේ පින් බලාපොරොත්තු කට්ටිය ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ පින් හම්බෙච්ච නැති අය. ඉතින් ඒ අය දුක්ඛිත ස්වභාවයක ඉන්නවා. ඉතින් ඒ අයට පින් අනුමෝදන් වෙලා සුවපත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමන්ගේ තියෙනව පෙර අකුසල් කර්ම විපාක එහෙම එනවා අපිට. ඒව තමයි වැඩිපුරම තියෙන්නේ. කර්ම කරපුවා පෙර සංසාරේ තියෙන අකුසල් කර්ම වල විපාක අන්න ඒව එහෙම අඩු කරගන්න පුළුවන් වෙන පින්කම් සිද්ධ කරගන්න. ඒක ඒ වගේ මේ වගේ ආනිසංස සම්භාරයක් ලැබෙන පින්කමක් තමයි සිද්ධ කරගෙන තියෙන්නේ. ඉතින් එහෙනම් සතුටු වෙන්න පුළුවන්. භාගතුන් වහන්සේ නමක් ලෝකෙට පහළලා දේශනා කරන්නේ මේ ලෝකය එහෙම නැත්නම් මේ තියෙන පැවැත්ම සංසාර පැවැත්ම කියන එක ඒක මහා දුක්ඛිත දෙයක් කියන කාරණා. ඒ කියන්නේ අපි මේක ඉපදිපදි මෙරි මෙරි යනකොට අපිට විඳින්න තියෙන දුකක් කියන කාරණාව පෙන්වන එක තමයි දුක්ඛාරය සත්‍ය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම උත්සාහ කරන්න උත්සාහ කරන්න අපිට මේ ලෝකේ අවබෝධ වෙන එක තේරෙන්නේ හැබැයි ප්‍රඥාවන්තයාට විතරයි. ප්‍රඥාවන්තයා මේක තේරුම් ගන්න ලෝකෝත්තර නිර්වාණයට යන්න තමන්ගේ ඒ ජීවිත පැවැත්ම එහෙම නැත්නම් තමන්ගේ චිත්ත සන්තානයේ වැඩකනේ චෛතසික යොමු කරන්න පනාව පටන් ගන්න යෝනිසෝ මනසිකාරයෙන්. අන්න එතකොට තමයි එයාට ලෝකේ අත්හැර ලෝකෝත්තර නිර්වාණයට යන්න අවශ්‍යයි කියන කාරණාව ඉස්මතු වෙලා නිවනට පැහැදීමක් ඇති වෙන්නේ. ඒ කියන්නේ ධර්මයට පැහැදෙන. ධර්මයේ දේශනා කරපු ඒ උත්තම භාගතුන් වහන්සේට පැහැදෙන. ඒ වගේම ඒ ගමන් කරන්නා වූ පිරිසට පැහැදෙනවා. අන්න ඒක තමයි බුද්ධේ අවිච්ඡ ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, සංඝේ අවිච්ඡ ප්‍රසාදේ කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ තියෙන්නම ඕනේ. මොකද තියෙන්න ඕනේ මේ ශ්‍රද්ධාව කියන කාරණාව අපිට අත්‍යවශ්‍යයි. ඉතින් ශ්‍රද්ධාව තිබ්බත් වැඩක් නැහැ පින්නතුනේ. ශ්‍රද්ධාවෙන් අපිට නිවන් දකින්න ඕනේ කියලා අපි හිතාගෙන හිටියට යන්න ඕනේ කියලා කාරණාව හිතේ තියාගත්තට මේකට යන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒක තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න හිතට හයිය තියෙනවා. ඒක තමයි විරිය කියලා කියන්නේ. විරිය අත්‍යවශ්‍යයි. විරියක් නැත්නම් අපිට එතෙන් යන්න බැවනම අරමුණ
ඉෂ්ට කරගන්න ඕනුනා නම් අපිට එතෙන්ට යන්න මොකක් හරි අපේ තියෙනවනේ වැඩ පිළිලා විභාගයක් තියෙනවා විභාගේ පාස් වෙන්න කැමති විශ්වවිද්‍යාලය යන්න කැමති එහෙම නැත්නම් ඒ ඉහළම තැනට යන්න කැමති නමුත් අපි පාඩම් කරන්නේ නැත්නම් ඒ ටික හරියට කෙරෙන්නේ නැත්නම් එතෙන්ට යන්න බෑනේ ඒ වගේ තමයි මෙතන නිවන් දකින්න කැමති වුණාට නිවන් දකින්න අවශ්‍ය වෙන වැඩ පිළිවිල තමන් කරන්නේ නැත්නම් ඒක එතෙන්ට යන්නේ නැහැ කැමති තමයි කැමති වුණාට ගිහිල්ලා කවරවර උස්සලා ගින් තියන්නේ නැහැ ඒ නිසා තමන්ම එතෙන්ට යන්න ඕනේ ආන් ඒ තමන්ම යන්න ඕනේ ඒ විරිය ඒකට අවශ්‍ය වෙන වැඩ පිළිවිල සිද්ධ කරන එක තමයි විරිය කියලා කියන්නේ ඉතින් මෙතන තියෙන ඇත්තටම සීලය එතන පෙන්නන්නේ තමන් ගාව තියෙන අකුසල් තියෙනවානේ අපි ගාව තියෙන අකුසල් දුරු කරන්න අපි විරිය කරනවා අපි ගාව සමහර තියෙන අකුසල් ඒවා දුරු කරනවා ඈ මොනවාද තියෙන අකුසල් කියලා දැනගන්නත් ඕනේ ඒක අකුසලයක් බව තේරුම් ගන්න ඕනේ තේරුම් ගත්තට පස්සේ අපි විරිය කරන්න ඕනේ ඒක සම්පූර්ණ දුරු කරන්න නැත්නම් නිවන් දකින්න බෑ අකුසලේ නිසා නිවන වැහෙනවා නිවන වැහෙනවා අර ඕනනම් අපිට ලොකු තාපය බඳලා වගේ ඕනනම් නිවන වහ ගන්නත් පුළුවන් මොකද ඒ අකුසල් දාන්න 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 ඉස්සරහට වැහෙන එකම තමයි වෙන්නේ අයින් කරන්න අයින් කරන්න අයින් කරන්න එහා පැත්තේ අර විවර වෙනවා දොර විවර වෙනවා කියලා කියන්නේ නිවන් දොර විවර වෙනවා කියලා කියන්නේ ඒක තමයි අපිට වහගන්නත් පුළුවන් මේවා කනදී විරියෙන් කරන්නේ අර වැහිච්ච එක ටික ටික කඩ කඩ හරියනවා ඒ කියන්නේ තියෙන අකුසල් අයින් කරන නැති අකුසලයට එන්න දෙන්නේ අලුතෙන් අකුසල් එකතු කරගන්න උත්සාහ කරන්නේ මොකද අලුතෙන් අකුසල් එකතු කරගත්තාම නැවත නැවත ඒ තාප්පේ ශක්තිමත් වෙනවා නිවනට යන්න ආනේ ද මේක කඩාගෙන යන්න එපා ඉතින් ඒක ශක්තිමත් වෙනවා ඒ වගේම තමයි නැති කුසලයේ ඇති කරගන්න ඕනේ මොනහරි කුසලයක් නැත්තම් ඒ කුසලයේ තියෙන මොනවද නැති කුසලයේ කියලා කියන්නේ නැති සතිය සතියක් නැත්තම් ඒක ඇති කරගන්න ඕනේ සිහිය මදි නම් සිහිය ඇති කරගන්න ඕනේ විරිය මදි නම් විරිය ඇති කරගන්න ඕනේ ඒ වගේම ශ්‍රද්ධාව මදි නම් ශ්‍රද්ධාව ඇති කරගන්න ශ්‍රද්ධාව නැත්තම් ඇති කරගන්න ඕනේ ඒ වගේම ප්‍රඥාව නැත්තම් ඇති කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා සමාධිය නැත්තම් සමාධිය ඇති කරගන්න ඕනේ. ඉතින් ඇති කරගෙන විතරක්මද විරිය කරන්න ඕනේ. ඊළඟට තමයි තියෙන එක රැක ගන්නත් ඕනේ. ඒක දිනු කරගන්නත් ඕනේ. මොකක් හරි තියෙනවනම් පිටින් ධානයක් තියෙනවා කියලා කියන්නේ ධාන පිරිහෙන. ඉතින් මේ ධාන පිරිහෙන හින්දා ධානය රැක ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. කොහොමද ඒක අපි කරන්නේ අපි නිතර නිතර භාවිතා බහුලීකරක නිතර නිතර ඒක කරනකොට තමයි ඒක රැකෙන්නේ නැත්තම් ඒක ගිලිහිලා යන අනේ විරිය තියෙන්න ඕනේ අනේ ඒක තමයි මේ නිවනට යන විරිය කියලා කියන්නේ එහෙනම් මෙතන ශ්‍රද්ධාවෙන් විරිය එතකොට ඒ වගේම තමයි දැන් මේ විරිය කරගෙන යනකොට එහෙම නැත්තම් මේ හරි තැනට යන්න ඕනේ ඒක තමයි සතිය කියලා කියන්නේ ඒ කියන්නේ විරිය කරා වුණාට අපි හරි තැනට විරිය කරේ නැත්තම් නේද නිවැරදි ආකාරයට විරිය කරේ නැත්නම් සිහියෙන් විරිය කරේ නැත්නම් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා සතිය අවශ්‍යයි. අනේ සතිය අපිට ඉහළට ගෙනියනවා. අපි සිහියෙන් තමයි මේක හරි සිහිය තියාගෙන ඉන්න ඕනේ. හැමතැනම ඒ සිහිය තියෙන්න ඕනේ. නැත්නම් විරියත් අපිට පාවිච්චි කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි සමාධිය. මේ විරියයි සතියයි එකතු වුණාට පස්සේ අපිට මේක හොඳට පාලනය කරන්න පුළුවන්කම තියෙන හිත එකඟ කරගන්න පුළුවන් වෙන ඕන අරමුණකට. එහෙනම් අපි මොකද කරන්නේ? ලෝකේ අතහැරලා ලෝකෝත්තර නිර්වාණයට යන අරමුණක හිත එකඟ කරන්නේ. එහෙම නැත්නම් ඒ අරමුණට තමයි හිත යොමු කරන්නේ. අන්න ඒ අරමුණ තුළම අපේ හිත එකඟ වෙන්න පටන් ගන්න. ඒක තමයි සමාධිය කියලා කියන්නේ. ඒ චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන්නත් ඕනේ. හිත එකඟ නැත්නම් අපිට ඒත් මේ ගමන යන්න බෑ. ඒ වගේම තමයි මේ සමාධියේ පදනම් එලා එහෙනම් ප්‍රඥා පහළ වෙනවා ප්‍රඥා පහළ වෙනවා කියලා කියන්නේ සමාධියේදී අපේ සිද්ද වෙන අපේ නීවරණ අපේ තියෙන අකුසලයන් අයින් වෙලා අපේ හිත එකඟුණාට පස්සේ මේ එන්න මේ එකඟ වෙච්ච හිතෙන් මේ ලෝකේ ඇත්ත බලන්න පුළුවන්කමක් තියෙනවා මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරනවා කියලා කියන්නේ මේ තියෙන පැවැත්ම එහෙම නැත්නම් අපි කියන මෙතන සකස් වෙලා තියෙන පංච උපාදානස්කන්ධයක් කියලා මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ පැවැත්මේ තියෙන ඇතිවීම නැතිවීම අපිට බලන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒකට කියනවා උදේවය දකින්න කියලා. අන්න ඒ විදිහට උදේවය දකින්න පුළුවන් වෙන නුවණ තමයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් මූලිකව අපි උදේවය දැකපුවම අනිත් ඥානත් පහළ වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා තමයි මම මේ ජීවිතයට එකතු කරගන්න ඕනේ.
මේක තව විදිහකට ගත්තොත් එහෙම මේ මේ වගේ තියෙන සමතුලිතතාවය. ඒ කියන්නේ හරි ප්‍රමාණයට වැඩෙන්නත් ඕනේ. හරි ප්‍රමාණයට වැඩිලා ඔක්කොම සමාන වෙන්නත් ඕනේ. ඒ වගේ මගපල ලැබන අවස්ථාවකදී ඒවා සමාන වෙලා තියෙනවා හරි ප්‍රමාණයට වැඩිලා තියෙනවා. එතකොට මේ පහ නිකන් වාහනයකට දාලා පෙන්නනවා උදාහරණයක් විදිහට. නිකන් වාහනේ ඉස්සරහ රෝල් දෙක ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි වගේ කියලා කියනවා. සද්දාව සහ ප්‍රඥාව තමයි ඉස්සරහ රෝල් දෙක. එන්ජින් එක තමයි සිහිය කියලා කියන්නේ සතිය. එතකොට පිටිපස්සේ රෝල් දෙක තමයි විරියයි සමාධියයි කියලා කියන්නේ. එතකොට සද්දාව වැඩි වුණත් බෑ අඩු වුණත් බෑ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. සද්දාව නිකන් වැඩි පැත්තකට ගියොත් ඒ කියන්නේ ඒක අමූලිකා පැත්තට ගියොත් එහෙම. දැන් සමහර අය ඉන්න ඒක ඇවිල්ලා ඒක මෝඩ පැහැදීම කියලා කියනවා. එතකොට මේ මෝඩ පැහැදීම එහෙම තිබුණාම දැන් අනුරාධපුර ගියපු කුජලෙකට නිදා ගන්න බැරි වුණාලු එක පැත්තකට හැරෙනකොට ටුවන්නරි සෑයලු අනෙක් පැත්තට හැරෙනකොට කකුල් දෙකේ පැත්තට අනෙවේ තවත් සෑයකටලු ඒ වගේ එන්න යාට නිදා ගන්න බැරි වුණාලු ඒ විදිහට කල්පනා කරා. ඒ වගේ සද්දාවල් කියලා කියන අමූලික සද්දාවල්. එතකොට එයාට එහෙම යන්න බෑ. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට පැහැදිලා. හරියට ධර්මයට පැහැදෙන්නයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පැහැදීම නිකන් අමුතු විදිහට ඒ කියන්නේ එහෙම නැත්නම් කරුණු කාරණා තේරුම් ගන්න නැතුව පැහැදුනොත් එහෙම අන්න එතන තියෙන අමූලික සද්දා. ඒ අමූලික සද්දායෙන් අපිට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ තමයි ශ්‍රද්ධාව නැති වුණොත් එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දේවත් පිළිගන්නේ. ශ්‍රද්ධාව නැති වුණොත් එහෙම තමන් හිතන එක තමයි හරි කියලා එහෙම හිතේ. ඒ වගේම තමයි ප්‍රඥාව කියන කාරණාව. ප්‍රඥාව කියන එක ගත්තාම අර උදේවයින් දකින්න නුවණ තමයි ගැඹුරින්ම ගත්තාම ප්‍රඥාව. නමුත් සාමාන්‍ය ජීවිතයේ තියෙන අර නුවණ කියන එක වැඩි වුණොත් එහෙම ඒ කියන්නේ නුවණ කියලා කියන්නේ එතන අර ගක් දේවල් දැනගෙන එහෙම නැත්නම් අධ්‍යාපනයෙන් හරි එහෙම අරගෙන ඒ වගේ තර්ක විතර්ක කරලා දේ කරන්න තියෙන හැකියාවල් එහෙම වැඩි වුණාම වැඩියෙන් ගත්තාම ගොඩාක් දේවල් තර්ක කරලා එහෙම කරන බුදුහාරෝ දේශනා කරපේ කර ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ නැතෝ තර්ක කරලා බැහැර කරනවා. ඒතර නිවන් දකින්න අවශ්‍ය කොට සමහරලාට බැහැර වෙලා යනවා. එහෙනම් ප්‍රඥාව වැඩි වුණාම තේත් මේ ගමනේ යන්න බෑ. ඒ කියන්නේ ප්‍රඥාව අර අනවශ්‍ය විදිහට වැඩි වෙනවා කියන එක. වගේම ප්‍රඥාව අඩු වුණාම මෝඩ හින්න ඒක තේරෙන්නේ නැහැ. ඉතින් මේ වාහනේ වර හුලං අඩු වෙනවා වගේ එක පැත්තකට කැපිලා වාහනේ හරි පාරේ යන්නේ නැහැ මේවා. ඒ බැලන්ස් උන්නේ නැත්තම්. ඒතර ওই දෙකට බලය දෙන්නේ මොකෙන්ද? ඒ රෝද දෙකටත් බලය දෙන්නේ එන්ජින් එක. ඒක තමයි සතිය. සිහිය තියෙන්න ඕනේ හැම එකටම. ඒ වගේම පිටිපස්සේ රෝද දෙකටත් බලය දෙන්නේ සතියෙන් තමයි. ඒ රෝද දෙක තමයි විරියයි සමාධියයි කියලා කියන්නේ. විරිය අඩු වුණොත් එහෙනම් මොකද වෙන්නේ? තීන මිද්දේට යනවා, කම්මැලි වෙනවා, උදාසීන වෙනවා, නිදිමත හැදෙනවා, තීන මිද්දේ තත්ත්වයටපත් වෙනවා විරිය අඩු වුණාම. එතකොට විරිය වැඩි වුණාම මොකද වෙන්නේ? ඕනට වඩා මං කරනවා ඉන්නකෝ කියලා අර දුඟු තත්මිටි කාගෙන කරන්න පටන් ගත්තා වෙන්නේ හිත විසිරෙන එක වැඩි වෙනවා. හිත විසිරෙනවා. මොකද ඒ එතකොට නිකන් හිත හරි සැහැල්ලුවෙන් නෙවෙයි කරන්නේ. මහා මේවකින් අපිට ඕනට වඩා අර කියන්නේ හදිස්සි වුණාම කරොස් කටෙත් අත දාගන්න බෑ කියලා. ආන් ඒ වගේ දෙයක් සිද්ධ වෙනවා. විරිය අනවශ්‍ය විදියට වැඩි කරන්න පටන් ගත්තොත්. ඉතින් අපේ තියෙන විරිය නම් වැඩි කියලා හිතන්න එපා. මොකද භාගතුන් වහන්සේ විරිය වැඩි කියපු අවස්ථාවක් තියෙනවා. ඒ තමයි සෝන කෝලිවිස මහරහතන් වහන්සේ රහත් වෙන කලින් තාමත්ම ගිහි කාලේ සැප විඳපු කෙනෙක්. ඉතින් මේ සෝන කෝලිවිස මහරහතන් වහන්සේ ගිහි කාලේ මහා සිටුවරයෙක්. ඉතින් එයාට බිමට බැහැලවත් නැහැ. ඒ කියන්නේ එයා අර පළඟවල් උඩ ඉඳලා තියෙන යටිපතුල්ලත් ලොම් තිබිලා තියෙනවා. ඒ තරම් සැප සම්පත් විඳපු කෙනෙක්. ඉතින් භාගතුන් වහන්සේ ධර්මය අහලා මේ කොහොම හරි විරිය කරලා රහත් වෙන්න ඕන කියලා සක්මන් භාවනාව තමයි කරන්නේ. එච්චර මහන්සි වෙලා ඉතින් එච්චර සැප සම්පත් තිබු කෙනාටත් ඉතින් නිකන් නිවන් දකින්න නම් බැරි වුණා. ඉතින් කකුල් දෙක පැලෙනකන් සක්මන් කරනවා. ඊට පස්සේ යන්න බෑ. මොකද කියන්නේ ධනිස් දෙකෙන් සක්මන් කරනවා. ලේ හැලි හැලි ලේ වැක්කිරලා දැන්. ලේ වැක්කිරිලා සක්මන් මළු. ඒත් ඉතින් මේ නිවන් දකින්න ඕන ඒ විරිය කරනවා. ඉතින් යන්නේ ඒ විදිහ විරිය කරනකොට තමයි භාගතුන් වහන්සේ දෙන්න වැඩම කරලා මේ දේශනා කරන්නේ මේ වීණාවක ගොඩාක් තද කරොත් එහෙම තත ඒත් හරියට සවුන්ඩ් එක එන්නේ නැහැ.
වීණාවේ තත බුරුල් කරත් එන්න. ඉතින් ඒක ගාන්න තියෙන්න ඕනේ. එතකොට තමයි හරියට ටියුන් කරොත් තමයි හරියට ඒකේ හඬ එන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්නන. මොකද මෙයා වීණා වාදකයෙක් කියන එක දන්න ඕනේ තමයි. ඊට පස්සේ තමයි ඒ උන්වහන්සේ ගැන කල්පනා කරලා අර විරිය වෙනස් කරලා යම් කිසි දෙයකට ඒ ප්‍රඥාව ඇති කරගෙන සතිය වඩාගෙන ඒ අරහත්ත්වයටපත් වෙන ඊට පස්සේ. ඒ නිසා ඒ වගේ මහන්සි වෙලා තියෙනවා මේ නිවන් දැකේ. එතකොට මුගලන් හාමුදුරුවනත් බලන්න කල්ප කොච්චරක් පෙරම් පුරුපුත්ත මේන්ද නේද? නිකන් හම්බුන්නේ නැහැ නිවන. මම දවස් 7ක් සෝවාන් වෙලා ඉලා දවස් 7ක් එක දිගට නිදි මරාගෙන එක දිගට මේ සක්මන් කරනවා, නිදි කිරා වැටෙනවා, භාවනා කරනවා. ඉතින් එහෙම කළා තමයි උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ මහා විරියන් කරපු අවස්ථාවල් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් දැන් මෙතනදී එහෙනම් කල්පනා කරගන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විරිය වැඩි වුණත් බෑ, විරිය අඩු වුණත් බෑ. ඒ වගේ තමයි සමාධිය. සමාධියත් එහෙමයි. සමාධි දැන් විරිය වැඩි වුණාම එහෙම සමාධිය බැහැලා යනවා. බහිනවා කියලා කියන්නේ උද්දච්චයට යන හින්දා සමාධි වෙන්නේ නැහැ. විරිය අඩු වුණත් එහෙම වෙන්නේ නැහැ. එතකොට සමාධිය කියන කාරණාව එදී සමාධිය වැඩි වුණාම එහෙම ගොඩාක් දේවල් ආලෝක අනම් ඒ වගේ දේවල් පෙනෙලා සමහර තැන්වලදී ඒ වගේ දර්ශනත් එක්ක තමයි නොමග යන්න පුළුවන්. ඒවා බල බලා ඉන්න ඒ වගේ දේවල්. එතන නොමග, එතන මග නොමග කියලා කියන්නේ. ඉතින් නොමග ගියපුවාම එතන ඒක නිවන කියලා එහෙම නැත්නම් ඒක මග මාර්ගඵල කියලා හරි මොන හරි කියලා රැවටෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමාධිය අඩු වුණාම එහෙම ප්‍රඥා පහළ වෙන හුඟක් කුරුල්ලයි. මොකද නීවරණ හිතේ තියෙන හින්දා. ඉතින් මේ පහම ඉතා වැදගත් වෙනවා මේ ජීවිතේ. අපිට එකතු කරගන්න ඕනේ පහම ශක්තිමත් කරන්න ඕනේ. එහෙනම් පහම ශක්තිමත් කරගන්න පුළුවන් වෙන්නේ හරි කර්මස්ථානයන් ඒ අදාළ විදිහට ලබාගෙන, එහෙම නැත්නම් ඒ කර්මස්ථානයන් හරියට වඩනවා නම් ඒ ධර්මයන් තුළ හැසිරෙනවා නම් අපිට පුළුවන් මේ කරුණු කාරණා හරි ආකාරයෙන් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ බුදු සාසනයක් ලබාගත් වෙලාවේ අද දවසේ උතුම් වූ පින්කමක් සිද්ධ කරගත්ත කියලා සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ කාලය, ධනය, සමය කැප කරලා උදෑසන මේ ස්ථානට පැමිණිලා බුද්ධ පූජාව ආදී තැන්පත් කළා. ත්‍රිකාලික සංඝරත්නයට මහා දානය පූජා කරලා කල්ප ගානකට තමන්ට සංසාරේ යනවනම් අවශ්‍ය වෙන ප්‍රතිපාදන සකස් කරගත්ත කියලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් ওই සතුට තමයි ඉතින් පින කියලා කියන්නේ. ඉතින් ඒ ඇති කරගත්තා වූ නිවනටත් උපකාරයක් බවට පත් වෙනවනේ තණ්හාව දුරු වෙන හින්දා. ඒ නිසා මහා පින්කමක් සිද්ධ කරගත්තා කියලා නැවත නැවතත් සතුට වෙන්න. ඒ සතුට පිනයි. එහෙනම් ඒ ඇති කරගත්තා කුසලයේ පුණ්‍ය ශක්තිය. එහෙනම් තමන් නමින් මිය පරලෝ ගියා වූ ඥාතීන් සිහිපත් කරගන්න. තම තමගේ ඥාතීන් ඇති, දෙමව්පිය ඇති, තවත් අය ඇති. එහෙනම් ඒ සියලු ඥාතීන් සිහිපත් කරගන්න. ඒ අයට අද අප මහා පින්කමක් සිද්ධ කරගත්තා. එහෙනම් ඒ කුසලයේ පුණ්‍ය ශක්තිය ඔබ සියලු දෙනාටම අනුමෝදන් කරන අනුමෝදන් ඒවා. දුක්ඛිත ස්වභාවයක ඉන්නා නම් සුවපත් වේවා. ඒ ඇත් කෙලවර අමාමා නිවනෙන් සැනසීමම ලබත්වා කියලා සාදුකාරය පාත්තයි. ඒ වගේම සියලුම දෙවියන්ටත් මේ කුසලයේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන අනුමෝදන් ඒවා. දෙවියෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිත්වා කියලා සාදුකාරය පාත්තයි. ඒ වගේම තමන්ටත් තමන්ගේ පවුල්වල සෑම සියලු දෙනාටම දානට අපපකාර කළ පැමිණි නොපැමිණි සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර අමාමා නිවනින් සැනසෙන්ට මේ සියලු ශක්තිය හේතු වේවා, වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. එහෙමනම් ඔබගේ අරමුණු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්දේවා. සියලු දෙනාට සත සාන්තිය යහපත වේවා කියන අරමුණින් සංගරත්නය ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය ලබා ගන්නට හොඳයි. සම්බේතියෝ විවජ්ජන්තෝ සම්බරෝගෝ විනස්සතු මාතේ මවත්තන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍තිමාන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සම්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා. සබ්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තතේ අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ පඤ්ඤා සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ.
इमिनाते समिंजतु।